දැන් ඔබ කවුරුත් දන්නවා අපි මේ අපේ සමාජය ඇතුළේ අපි මේකට ගහමරා ගන්නවනේ දෙමළ සිංහල සිංහල උසස් කියනවා දෙමළ අරම කියනවා මෙහෙම කියනවා අපි ගහමරා ගන්නවා භාෂාවට ගහමරා ගන්නවා හැමදෙස්සෙම හැබැයි මේ භාෂාව මේ ජාතිකත්වය ජාතිය මේ අපි ආගම අපිට හම්බෙලා කොච්චර කල් මිනිසා බිහි වෙනකොට මේකක්වත් තරම් ආවෙ නෑ අපි දන්න විද්‍යාවට අනුව පරණවදට අනුව මීට අවුරුදු අඩුම ගානේ ලක්ෂයකට එකමකට කලින් හෝමෝ සේපියන් බිහි වෙනකොට මිනිසා නූතන මිනිසා බිහි වෙනකොට ඔහුට ඔහු අදාපු ආගම මොකද්ද කියලා අපි කවුරක්වත් දන්නේ නැහැ. හෝමෝ සේපියන්ට ආගමක් තිබුණා. හෝමෝ සේපියන්ට කුලයක් තිබුණා. හෝමෝ සේපියන්ට ජාතියක් තිබුණා. හෝමෝ සේපියන්ට භාෂාවක් තිබුණා. ඔව් හෝමෝ සේපියන් මිනිසා නූතන මිනිසා. පස්සේ කාලෙක ලෝක පුරා පැතිර යනකොට එක් එක් පරිසරවලට අනුව අවිද්‍යාව නිසා ආගමක් හදාගන්නවා. විද්‍යාවට පස්සෙත් ඒක තියාගෙන ඉන්නේ. ධර්ම නැති වෙන්නේ තියාගෙන. ඊට පස්සේ වචන හුමාරු කරගන්න භාෂාවක් හදාගන්නවා. අදහස් හුමාරු කරගන්න. හැංගීම භාෂාවක් හදා. ඒ භාෂාව වෙනස් වුනේ තමන් හිටු පරිසරයට අනුව. සම භාෂා ගොඩක් කරන ලස්සනයි. තනි භාෂාවට වඩා ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒ ප්‍රදේශවල එකිනෙක හඳුනා ගන්න සංස්කෘති ලක්ෂණ ජාතිකත්වය හදාගත්තා. ඒ ඔක්කොම පස්සේ දැන් අපි බෞද්ධ කියලා කියනකොට බුදුදහම අපට හම්බුනේ කොයි කාලද? අපි බෞද්ධ වෙලා අවුරුදු 2500. හැබැයි මිනිස්සු වෙලා ලක්ෂයක් අවුරුදු. අපිට වෙලා තියෙන මොකද්ද අපි? අවුරුදු ලක්ෂයකට කලින් හම්බෙච්ච මනුස්සකම අමතක කරනවා. මේ 2500කට කලින් හම්බෙච්ච ආගම නිසා. අවුරුදු 2500කට කලින් හම්බෙච්ච ආගමක් නිසා අවුරුදු ලක්ෂයකට කලින් හම්බෙච්ච මනුස්සකම ඇත්තලා තින්නේ අපිට. ඒක අතිශයකේදවත් වාචකයක් එක්ක කොහොමද එහෙම වෙන්නේ අපි ඔක්කොම යන්ගියොත් එහෙම එකම ලේ තියෙන එකම ගෝලයකටයිදී හෝමෝ සේපියන් ළඟ එතන මේ පස්සේ හදාගත්තු ආගම් ජාති කුලමල මේ ඔක්කොම විසින් මිනිසා එකිනෙකා මෙන් කරනවා නම් ප්‍රේමයට ඉඩකඩ අහුරනවා නම් මිත්‍රත්වයේ බිඳිනවා නම් වෛරය වපුරනවා නම් ඒක සමාජයක් නෙවෙයි එම සමාජයක අපි කොහොමද දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස ගන්න නැහැ විශ්වාස කරනවා විශ්වාස කරත් නමුත් දෙවියන්ට ඉන්න පුළුවන් තැනක් නෙවෙයි එතන. එම තැන්වල දෙවියෝ ඉන්න විදියක් නැහැ. එසත් තමයි ඒගොල්ලෝ කියන්නේ අපි දෙවියන් තැනකට යමු කියලා. දෙවියන් ඉන්න තැන කවුද? අපි හෝමෝ සේපියන් ළය මනුෂ්‍යත්වයෙන් ඉන්න මිනිස්සු නිසා මනුෂ්‍යත්වයට යටයි අනිත් ඔක්කොම කියලා එතන තැන දෙවියන් ඉන්න තැන. ඒ නිසා අපි දැන් දෙ තමයි අපේ සමාජය තුළ මෙන්න මේ තියෙන මේ ඊටාත්ම ලේච්ඡ චින්තනය අයින් කරන්න ඕනේ. මොකද්ද මේ ජාතිවාද ආගම්වාද කුලවාද එව සමාජයකට ඉතාමත්ම හානි කරනවා. අපේ පුංචි දරුවන්ගේ දූෂ්‍ය කරනවා. අපි පොඩි කව උපදිනකොට එයා මොකක්වත් දන්නේ නැහැ. පුංචි කට අපි නමක් දීලා භාෂාව උගන්වලා උපන් සාහිත්‍යයේ ඉස්රායිලියල සිංහල දෙමළද කියලා අපි ආව බෞද්ධිසම කරනවා. පස්සේ ඊට පස්සේ ආයක නම් ජීවත් වෙන පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? ජීවිතේ අපි කවුරුත් එක්ක තුලා අපි දකින්න තනි මලකට වඩා ලස්සන මල් පොකුරා. දෙදුන ලස්සනයි. අයියේ පාට ගොඩක් තියෙනවා. ඒ දෙදුනේ පාට වෙන් කරන්න බෑ ඉරක් ගහලා. එකිනෙක තුල කිඳා බැහැලා තියෙනවා. වර්ණ ගොඩක් ලස්සනයි. එනිසා මිනිස්සු වර්ග ගොඩක් ඉන්නකොට, භාෂා ගොඩක් කතා කරනකොට, ආගම් ගොඩක් අදහනකොට, සංස්කෘතිය ගොඩක් තියෙනකොට, උත්සව ගොඩක් තියෙනකොට, කිලිසෙල්ලම් ගොඩක් තියෙනකොට ලස්සනයි. අපිට හැමෝටම මේවත් එන්න පුළුවන්. හැබැයි අපේ සමාජෙ මොකද තියෙන්නේ? ඒ විවිධත්වය ආශිර්වාද කරගන්න වෙනුවට විවිධත්වයේ ඒකත්වය හොයාගන්න වෙනුවට ඒ විවිධත්වයේ ලස්සන දක්නනට විවිධත්වයේ බෙන්වෙන් කරලා තනි තනි හොයන්න යන සමාජයක ඉස්සරහට යන නිසා ජාතිවාදය කොයි පැත්තෙන් આવත් වත් තිබ්බත් අතිශයම විසකුරු එකක් මේක මනුෂ්‍ය සිත් වලින් අයින් කරන්න ඕනේ ඉතින් අපි හිතන මේ වගේ ගීතයක් ඒකට විශාල පිටුහලක් වෙයි කියලා මේක අපි හොඳට අහනවා විඳිනවා නිකන් ඇහෙල වැඩක් නෑ මේක විඳින්න ඕන මේක දැනෙන්න ඕන හදවතේ පතුල බරක් හැටියට මේක අපට වුණා නම් මොකද වෙන්නේ මෙතන ඕනකම මෙතන ඕනම කෙනෙකුට මේක සිද්ධ වුණා නම් මොකද වෙන්නේ මහ වේදනාවක් තියෙනවා අපි ආදරය කරා නම් පිරිමියෙක් ආදරය කරා නම් දෙමළ ගෑනු ළමයෙකුට මේ ජාතිවාදී යුද්ධ නිසා යව මෙහෙට ගෙකන් ඉඳ බැරි වුණා නම් දාල එන්න සිද්ධ වුණා නම් ඒක මොන තරම් ඛේදවාචකයක්ද කාන්තාවක් ආදරය කරා නම් දෙමළ පිරිමියෙකුට නේද යුද්ධ නිසා ඒ පැත්තට යන්න බැරි වුණා නම් යාට මෙහෙන්න බැරි වුණා නම් ඒක මොන තරම් ඛේදවාචකයක්ද මනුෂ්‍යත්වය නැති වෙලා තියෙන නිසා මනුෂ්‍යත්වය නැවත ගොඩනගන්න ඕන ඒ සඳහා අපි හිතනවා දේශපාලඥයෝ ජාතිවාදී අවසන් අස්සේ මේ වගේ ගීතයක් අපිට ඒකෙන් පොඩ්ඩක් මිදෙන්න ඒ ගැන වෙනම හිතන්න බලපෑමක් කරයි කියලා